ඔව් අපි ම පිට ගියා මේ හිරුණික අපේම චන්ද්‍ර මැතිණිය බලන්න. අද එතුමියගේ විවාහ සංවත්සරය. ඉතින් ඒ සඳහා ආයේගේ පවුලයට සහභාගි වෙයි ඉදිරියේදී. ඉතින් උසාවියේ දීපු තීන්දුව ගැන අපි විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් අපි එකක් කියන්න ඕනේ, මේ රටේ අද දිනේ මේ කටයුතු කරගෙන යනකොට මේ රට ඇතුලේ යම් කිසි ආකාරයක දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි. ඒ දේශපාලන පාතාලයේ ඕනෑපාකම් වලට අභියෝග කරන අයව නොයෙක් මඩ ප්‍රචාර, නොයෙක් ආකාරයේ හිංසා පීඩාදිය මගින් නිහඬ කරන්න උත්සාහ කරනවා. අපි දැක්කා හිරුණිකා මැතිණියටත් මාධ්‍ය හරහා නොයෙක් එවැනි දෑ සිද්ධ වුණා. අය ඒවට අභීතව මුහුණ දුන්නා. කෙසේ නමුත් අධිකරණය ඉදිරියේදී ඒ පිළිබඳ යුක්ති සහගත තීරණයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ දේශපාලන පාතාලයට එරෙහිව මේ රටේ ජනතාව නම් දැන් නැගී සිටිය යුතුයි. මොකද මේ රටක් ඇතුලේ තව රටක්, රාජ්‍යයක් ඇතුලේ තව රාජ්‍යයක් තියෙන්න බෑ. ඇතැම් අය බදු ගෙවන්නේ, ඇතැම් අය බැංකුවලට පොලු තියෙනවා, ඇතැම් අයගේ විදේශ දේපොළ පවත්වගෙන යනවා. ඒව ගැන හොයා බැලීමක් නැහැ. ඇතැම් අයට විතරක් මේ සියලු නීති ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ රට ඇතුලේ, මේ රාජ්‍යයක් ඇතුළත රාජ්‍යයක් පවත්වගෙන යන මේ තත්ත්වය වෙනස් කරගන්න අපි හැමෝම ඉදිරි කාලයේදී කැපවිය යුතුයි. එතුමියගේ මානසික තත්ත්වය නම් හොඳින් ඉන්නවා, අධිෂ්ඨානයෙන් ඉන්නවා. සෞඛ්‍ය තත්ත්වය ගැන ඉතින් මම වෛද්‍යවරයෙක් නෙවෙයිනි. එතුමි මානසික තත්ත්වය හොඳින් ඉන්නවා. එතුමි බලාපොරොත්තු වෙනවා උසාවියේ ඉදිරියේ එතුමියගේ අභ්‍යාචනයේ විභාගයට ගණී කියලා. මැතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ මහජනයාට කියන්නේ මේ රටේ සම්ප්‍රදායිකව ක්‍රම තුනකට මිනිස්සු ඡන්දය දුන්නා. එකක් පක්ෂ වල සමාජිකයෝ කියලා හිතාගෙන කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියලා ඡන්දය දුන්නා. එහෙම නැත්නම් Tamanට ඡන්දය දවසේ ලැබෙන වාසි දෝෂ වලට ඡන්දය දුන්නා. කීයක් හරි දී අරගන්න, එහෙම නැත්නම් හාල් කිලෝ 10ක් ගන්න, එහෙම නැත්නම් බත් මුලක් ගන්න, අරක්කු බෝතලයක් ගන්න, වැසිකිලි කටක් ගන්න ඡන්දය දුන්නා. ඒ වගේම පොදු යහපත තකත් ඇතැම් අවස්ථාවල ඡන්දේ පාවිච්චි කළා. ඒ නිසා මේ ඉදිරි ජනාධිපති වරණයේදී මේ පොදු යහපත, දරුවන්ගේ අනාගතය කියන කාරණේ ගැන පමණක් කල්පනා කළ මහජනතාව ඡන්දේ දිය යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම කතාවලට රැවටෙන්නේ නැතුව කවුද කලමනාකාරී හැකියාවක් තියෙන්නේ මේ අර්බුදයෙන් ඉදිරියට ගෙනියන්න කියන එක බලන්න ඕනේ. මොකද අපි ලබන සැප්තැම්බර් මාසේ ඉඳන් විදේශීය ණය වලින් කොටසක් දැන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. 2028 ඉඳන් අපට දේශීය ණය මුළුමනින්ම වගේ කප්පාදු කරන ලද ණය ගෙවන්න වෙනවා. ඒ නිසා රට නැවත බංකොලොත් වීමේ අනතුරක් 28 දී පැන නැගින ඉඩ තියෙනවා. ඉතින් ඒක ඔබට ගෙනියන්න පුළුවන් කල්පනාකාර හැකියාවක් තියෙන නායකත්වයක් කණ්ඩායමක් ඒ ජනාධිපති වරණයේදී පත් කරගත යුතුයි. ජනාධිපතිතුමාගේ දූරකාලය සම්බන්ධයෙන් නැවත කතාබහක් ඇති වෙලා තියෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද? ඒක මං හිතන්නේ නැහැ. ඒක කිසිසේත්ම පදනමක් තියෙන දෙයක් කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අවුරුදු 5කට තමයි අපි ඡන්දය දුන්නේ. ඒක කල් දා ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් වෙද්දී අවුරුදු 6කට පත් වුණේ. නමුත් එතුමා අවුරුදු 5කට ව්‍යවස්ථාව වෙනස් කරා. එතුමත් උසාවියට ගියා ඔය වගේ ක්‍රමයකට. එතුමාට තව අවුරුද්දක් ඉන්න පුළුවන් කියලා බලන්න. ඒකට උසාවියෙන් ලැබුණේ ඍණාත්මක පිළිතුරක්. මේක ගැන අපි පූර්වකථනයක් කරන්නේ නැහැ. නමුත් මෙතන කිසිම නීතිමය පසුබිමක් නැති බව ව්‍යවස්ථාව ගැන දන්න හැමෝම දන්නවා.